ඕනම කෙනෙක් නිමන්නාව බෝධ කරන්න බලාපොරොත් වෙන වනම් මනස සියලු බැඳීන්වොලින් නිදහස් වය යුතු. කිස්සිම්ම දෙයක් ඔබ්ගට බරක් කර නො ගත යුතු. දෙැන් අපිහිතම දෙන්නෙක් විවාහවෙලා ජීවත් වෙනවා. එකනකා පිළිබඳව සැකෙන්. ඉතුර එක්නෙක් වැඩ ගයාා නිත එක්කන අයාගැන සැකරන යා වෙන ොරගමන ගා ධන ොයි ඒක සැකරන නිත් ැන වැට ග රය ැකරන්න. ඒ වි දෙන්න දෙ ල්ල සැක ජීවත් වෙනවනම් ඒ දෙන්න ගවිවාහයේ සාර්ථකද සාර්ථක ඒ අසාර්ථක. අන්නේ වගේ තමයි ඔබ යම් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවනම්. ඒ ප්‍රතිපත්තිය ඔබට බරක්නම්. ඒ ප්‍රතිපත්තිය පිළිබඳ ඔබට සැකයක් තියනම්. ඒ ප්‍රතිපත්තිය තුළින් ඔබ බලාපොත්තුවෙන්න තැනට ඔබට යන්න බැහැ කියල හිතෙනවනම් එවැනි ප්‍රතිපත්ති වලින් තේරුමක් නෑ. තේරුමක් න සහරදවතියන අප ජීවිතය අවුදු සියයක් කලලාිට. ඒ ප්‍රපලයක් ලබෙන නැත් අමකොද පේල්ලගෙන නන්නේ. ඒ අත්තරල දාලා එදහස් වන්නට එවයි අයින් වදන. එවන් හිට ඉවත් කරගන්න . දැ එක්තනක තින දවස බදු හාමුදුරු පරය ගමන් කන්නු. ගමන් කන්නකොට ජෛන ශ්‍රාවකයක් කම වෙන සාධුවරයෙක්. එකන නිගන්ටයෙක්. ඊල් අහනුවේ නිගන්ටයග. තමුස දැන් කොච්චර කලාක්තිිස්ස ඔය නිගන්ට සීලේ රකිනවද. මේ නිගන්ටයකන ස්වාමීනි මං අවුරදු තිහක් වෙනෝ දැන් මේ නිගන්ට එෙක් වෙලා. මොනවදත් ඔබට ඔය අවුරුදු තිහට ප්‍රතිඵල ලෙස ලැබුණේ. ස්වාමින නිරුවත් බව ලැබුණ ස්වාමීනී මුකවාඩමක් ලැබුණා ස්වාමීණි පහර පාර පහිධන කොස්සක් හම්බ වුණ ස්වාමීණී පැන්කෙන්ඩියක් තියෙනවා. අවුරුදු තිහට මොච්චායි. එක තමා යාගේ සීලේ. දැඟතකොට බලන්න බවරුදු හයක් ෞද්ධෙක් වෙලා ඉඳල යිටකත් බ දේනද කියලා. ලබල නැත්තන් ඔබේ සීලයෙන් කි තේරුමක් නෑ. කිසිම වැඩක් නෑ. කිසිම වටිනාකමක් නෑ.ඒ අපි තේරුම් ගන්නවා. මේ වටහ ගන්නවා. සීලය යනු අවබෝධයක් අවබෝධය සඳහා සීලය. එකට ඉනිගට තු හන්දුරලට විල ැඳල පුද ලොක්ොකල වෙරලා න්තිමට කියන ඇත්ත තමයි. මන්දැන් අවුරුදු තිහක් මේ සීලේ ැකට මට මේ සීලිම් නිරුවත් බවයි මුකවාඩ මයි පැන්කෙන්ඩියයි පාරපිහිාන කොස්සයි අරෙන්න්න ඊටවඩා දෙයක් ලැබුම් නෑ. මං හෙන මේ සීලන්දෙන් අයිමෙන් ඕන. මේ සීලෙන් අයි වෙලම විමුක්තිය හොයන්න ඕන. සිත නිවාගණ් ඕන කියලා බදු හාමුදුර හනෝ ස්වාමීනිි බරිද මට කියන්න හිත නිවාගන්න පිළිවල. ස්වාමීණි බැරිද මට කියන්න විමුක්තියට පත්වෙන පිළිවල. ස්වාමීණි බැරිද මට කියන්න නිවන්දකින පිළිවෙල කියලා බුදුහාන්දුරගය ප්‍රශ්න කන්න. ඒ ප්‍රශ්න කලාම බදු ද්‍රරමගද කරන්න. එයාට නිවන් අවබෝධය සඳහා මාවත පැහැදිලි කරන්න. ඒ කියන්නේ සිතේතියන ක්ලේෂ ධර්ම නැති කල්ලා සිත නිවා සනසාගන්න පිල්ලි වෙලා ඔවුට ගැන්නවා. එතොටො හු ධර්ම අවබෝධය කල්ලා රහතන් වහන්ස කෙනෙක් බවට පත් වනා. ඒක ඒ ඒ රහන් වවාන්ස කෙනෙක් උනේ අර වැදගම්ම කරනති චීලය අත්තන්මද සහරනග දන කිසිම තේරුමගර නැති චිල්. කිසිම වැදගම්ම කරන. සමමාරවිතන්ග ස්මාලනු කා හිටිය හම එකගලන්ට විමුක්තියට පත්වේවේ කියලා. නමුත් මස්මාල්ලුනු කාහිටියය කියලා නිමඳකින්න. බැහැ. සමාරු හිතාගෙනින්වා මේ හිස මුඩු කොල්ලා කළ හම යා පැවිද දෙක් කියලා. න මු්ඩකේන සමනෝ. හිස මුඩු කල පමණින් පැවිද දෙෙක් වන්නෙත් නෑ. හිස මුඩු කලාට කොහොමද පැවිද් දෙෙක් වෙන්නේ. සිවරක් දරාගත්ත පමණින් භික්ෂුවක් වන්නේ නෑ. දමපද එක්තනකති බුදුරජාණන් වහස දේශනා කන්නවා. සමහර හිවල්ලු ඉන්නවලු සිංහයන්ගේ හම්පරුව ගත්ත අපි දැන කතාවත් තියෙනවන එක හිවලෙ හිටියා මේ හිවලට ඕන වුනාා රජවෙන්න මේ හිවල විධ උකක් ක්‍රම අනුගමනය කළා දවසක් මේ හිවල ගමක යනකොට හිවලගේ ඇඟට තීන්ත බාධයක් වැටුණා දැන් හිවල නෙවේ අමුතු සතෙක් මේ හිවලාව කැලේට මොක්කොම සත්තු බැලුව දැන් අමුතු සතෙක් කෙරල්ලා නිස්වති අමතු කනෙ දැකහම යාටඉති ඕනැති වචිනකන්දන්නවාන්නේ ඕොනම තැනක මේ කලේන සම්තුත්මොකොද කළේ මේ සතාට කිව්වා ඔබ තමයි අපේ රජ කියලා අද ඉඳලා. ඉතින් දැන් කවුද කළේ රජ දැන් අද ඉදලා හිවල මොනහිවලද පාට වැටිච්ච හිවලා තිික කලක් ගියා දවසක් හිවල් රංචුවක් නරිරංචුවක් එක සැරේටම හූ කියන්න පටන්ගත්තා. හිවලට අමතකව රජ බාලාල. අර ර ංචුවට කියීල හ කිරවා එතකොට අනිත් තිවල්ලු අනි චත් ොක්කම තේරුන් ගත්තමයා වෙනත් සතෙක් නොව තමුන්ගේ වර්ගේම කෙනෙක්මක් තේරුම් අරගෙන හපල්ලා හප්පල කැලින් එලල්. දෙැන් එතකොට එයාත් රජකම ලැබුණිනෑ. තමුන්ගේ ඇන්ගේ පාට වෙනස් වුනා කියල සිල්ත්වෙන්නේිනෑ ඇඳුම වෙනස් වනට ිල්වත්වෙෙනනෙන ැ බහෝවා හිතාකිරිනවා ිල් සමදා වන්න නවා. තමුන්ගේ වෙන දානන්න පුරද ඇදුම් ය කල සුද ඇඳුම ැගන්න. හිට හ ල් .ැ තුර ල් දාගෙන වස න්ගේ ර න්න. අගේ ගොඩ वाල්ට වස. සල ග හාම ක් තින ප පටි හ. අයාගේ මේගේ අදද கூද හය. එක් දේද දේ අ ාන वाලදල නිදාගන්න. යි ේවතු ී නිදාග. වල් ල . ව . ල්ලතක් පිබුරෙක් සමාදංවට සිල්වතෙක් වෙන්නේ නෑ රකිින් ඕන. එකයි නියම සීලය කියලකන්න. බුදුදහමගන්වන්නේ සැබෑ සීලය යනු තමුන්ගේ ඇතුලාන්තේ සිල්වත් කරගන්න. තමු බාහිරීෙන් කොච්චර වෙනස් වුනත් සැෑ සිල්වතෙක් වන්නේ නෑ සමාරගෙනෙ කිතාගෙන ඔන්න දැන් අපිකාටරකින මහන වෙන්ඩුව කියලා. මහනවෙන්න නී කියල සිවරක් පොරෝගත්ට කෙස් කපාගත්තට පැවිද් දෙෙක් වන්නේ නෑ. හර ට ල්ගන්න කිය තාාගෙන ල්ල නන්ගන්ට සිල්වතෙක් වන්නේ නැහ. සිල්වතෙක්වන්න යාලග තිබිය යුතු. නියම ප්‍රතිපත්ති නියම් ප්‍රතිපදාවන් නියම වැඩපිළිවල තිබනොත් පමණයි ඒ නියම වැඩ පිලවල තියනති ඒ නියම වැඩ පිළල තමයි බුදුදහන් සීලේ. ඒ නියම වැඩපිළවලගැ අපි ඉදිරි දසක සාහච්චාකන තමයි. දස කුසල් හා දස අකුසල්. කෙනෙක් සිල්වත්වෙනවා කියලා කියන්නේ ඇත්තටම දසකුසල්. දසා කුසල් සම්පාධනය කිරීම. දසා කුසල් වලින් අයින්වෙලා දසකුසල් සම්පූර්ණ කිරීම තමයි සැබෑන සීලය. තැඟ පිහන්දුරන මේ සීලයගේම තමයි ශ්‍රද්ධාව කියන වචනය දම් ෞද්ධයන්විට ගත්තම බොහෝ බෞද්ධයන් මේ ශ්‍රද්ධාව පිබඳ බහෝ භක්තියකින් තමයි ජීවතන්නේ ඕුන් ්‍රද්ධාව පිටිපස ගම කන ්‍රදධාාව තම උගේ ජීවිතයේ බෞදධ දර්ශනීවලා තිබෙන. ගැටලුක්තින අපිහාන්දරුවනේ මොකද ශ්‍රද්ධාව තුළින් කෙනෙකුට සත්‍යාවෝ කරන්න බෑනේ දක් පිහන්දරුවන. ද්ධහ වැඩිවයාම සත්‍යාෝධේවාන්නේන ශ්‍ර්ධහ අවශ්‍යය නිවන්මගේ ගම කරන්න සද්ධාන සාරයේ දම්මානු සාරීකල ක්‍රම දක අපේ දමිතියන මහචත්තාායක සූත්‍රයේ සද්ධානු සාරක කිය ටි ි ිගටි ්‍රද්ධාව ඇතිකරගෙන ස්ස නිම ක්වා පිවිසීම. දම්මානු සාරීකයන ධර්මාාවවබෝධය නිවන දක් අපිසීම. ස්්‍රද්ධාව ඕනුවට වඩ වැඩිකරගත්වත් ඒක නිවට බාධාවක් වෙන්න පුළුවන්. මොකද මෝඩකමට කියන ඔක්කෝටම සාදුකය. කියන ඔොක්කම පිගන්න. කියන සියල්ල පිගතයතු නෑ. ෑ ම කන්න දේශාව හන කවරුවත් පිගන්න ඕනේ කෙක් නෑ ඕන කෙනෙකට මේට බනින්න පුළුවන්. මේක වැරදී කියන්න පුළුවන්, මේ හරී කියන්න පුළුවන් ඇැබැ නිකඟාවටගේට බෑ හේතුකාරණ සහිතව.ඒනිසා මම කිව්වත් එක සරට පිළිගන්න එපා. ොඩ්ඩක් කල්පනා කරලා බලලා විමසලාම පිළිගන්නවන්න තමා හොුවක් හොඳ. එතකොට තමා නියම සිිල්වතෙක් කියෙල බට කියන්න ලුවන්කම තිය නෙමනැතුව සසාධම් විච්ච පමණින් ඔට සිිල්වතෙක් වන්නේ නෑ. ඔබලඟ ඔබේ ජීවිතය සාමා්‍යය. දිෙදා ජීතය වනත් ඕනම කෙනෙක්ළඟ ප්‍රතිපත්තියක්තියෙන්ලෝ එකත මයාගේ සීලේ ස්‍රද්ධාව කොඩස් ගන නවත්තියන. අමූලිකා ශ්‍රද්ධ ආකාරවතය සද්දා මේවා අපිට අවශ්‍යයි අපේ නිවන් මග සඳහා. අපිට කිසිම දෙයක් නැති කෙනෙකුට අපි කියන්නේෙන් ශදධාවත්්‍ය එපා කියන කිසිම දය නැත්තන් ඉති සදධාවත් හොඳයි කියලා නික එන්න. එත ටය ස්‍රද්ධාවන්තුනනා ටික ිකට යාගේ හිත පියවරෙන්පිියව පිය රම්ි ස්රහ ර්ද ට සලස්සන්න. ඇ ර්ම පිම ෝධ ර යාගේ ්‍රදධාාවෙන් ිටික ප්‍රඥාාවර ගමන් කන බුදුදහමේ අවසානය ප්‍රඥාව ඒකන නිවං අවබෝධයයි නිවන් අවබෝධය තම මාවත හදාගතයුතු. සමහරයන කිසි වග විාගත්තු ්‍රදධාවෙන් කටයුතුරන මහර හිතිි ම බුදුරස් පේ පහ දක්ක ක න ටකම ුදු හාමුදුර දැක්යි කියලා බුදු හාමුදුර දකින ුදු හාදුර ඉන්නපාය දැ හොම ගහම ක්කම පෙනී පහ ෙදසක මහමේ. ඇස් ථාතුවක් උත්ව හොල බුදු හාමුම්ගන්න. මෙ මේව නෑඒ ඔක්කුම සෑයේ දවනකොට අලු බවට පත් වෙලා. මෝඩකමට මිනිසු පිළිගන්න. බුදු කෙනෙක් පරිනිර්වාණයට පත්වනයෙන් පස්සේ ආය බදු හාමුදුරුව දකිින් බැහැ ශරීරයකි. බුදු හාම්දුරුව ඔබ දකිින් අවශ්‍යනන් ඔබ කළ යුතු වන්නේ උන්හන්සේ දේශනාාවන ගමන කිරීමයි. උන්වහන්සේ පෙන්නපු මඟ පෙන්නීමට එකතුරීමට උන්වහන්ස පිළි බද යත හවෝධය දකින්නන්න. උහන්ේ දකිවුතේ ධර්මයෙන්ගේ ෝ ම්මම් පස්සති සෝ මං පත්සති. බුදුහාම්දුරග දශාවයකයි. ඔබට මාදකින් නවශ්‍යන ඔබ ධර්මය දකින්න. ඔබ ධර්මය දැක්ක හම ඔබ මාදැක්කා වෙනවා. ඒනම් මත්්‍යන්න ඔබලාට ඔබලාට බුදුන්දකි අවශ්‍යනං ඔබලා බුද්ධ ප්‍රතිමාවක් දැක්ක කියලා බුදු දැක්ක වන්නේ නැහැ. බුදුහාම්දුරන්ගේ දේශනාවට අනම ජීවිතය වෙනස් කරගන්න. ජීවිතය අලුත් කරගන්න ජීවිතේ හැඩ ගස්සගන්න. ඒ හෙඩගස්ගතතා ටිකෙන්ටි ිකෙන්ටික පේවරෙන් පේවර. දර්මාබෝද හොඳඔ එකතුවෙලා සිටින්නේ සිත්නෙ අසපුූ ධර්මසාකච්ඡාව සමගින් සිත්ිනෙ තසපු ධර්මසාච්ා ඔස්සේ ඔබට පැි ගෙන ධර්ම ගටලු සාකච්ඡා කරන බව නිරන්තරීම දන්නවා ඉන් අදවස ඔබයි වනලද ගැටලුට ප වස්ථාවලබාදන ලාපපුරොත් වවා. දෙදඟ පිහදුුන අපි සාකච්චාරමින් සිට ශීලියය සහ ශ්‍රද්ධාව කියන කාරනාව. දැංග සීලය කියන වච්චනය අපි ආරක්ෂා කරගන්නේ සිතිින්නේ සිතින් තමයි අප මේ සී ආරක්ෂ කරන පුදගලෙක් ද ගත්තම පුදග නක සිත මයි. තැ බුදුදහමේ තිබිෙනවා නේද මේ සිතකය වචනේ පාලනය කරගත යුතුයි කියලා. කෙනෙකුට මෙහම හිතැන්න පුුවන්. තැන් අපි සිතපාලනය කරගන්නවා නං. ඇයි අපි මේ කයයි වචනය පාලනය කරගති යුත්ති. ගොද සිතින්නේ මේ කයත් වචනයක් පාලනය වෙන්නේ. ඇයි හම්ඹරණ බුදුදහමේ සිතකය වචනය කියන මේ තුන් දොර පාලනය කරගන්න කියලා දක්වලති වෙන්නේ. ඒ පියවරෙන් පිියවරක යුත්ක් .ි න ැෙකට ය ර ර නෑ. ැි කයි සංවර කරාන්න බැරි වෙච්ච මිනිකුට හද කරන්නේ. අපි ඕනටොට කවුර දැඟලුවත්ම හද කරන්න අල්ලල බඳනව ගහක දැන් එතකොට ගහක බැන්දාමේ ය කය සංවර වෙලා ඒ බලෙන් අපි කලේ කොහමත් ම සංගවරවෙච්ච මිනිහිකුත්තින්න. එඒත් මදින ඒකහ අනි පැන්ද. ඇදදි ගස් බැන්දල දෙන්නේෙක් කින්නව හැබයි දෙන්නගේ හිත දෙවිදියක්ක්. එක්කෙනනෙක් සංවර වෙච්ච හිත, අනිික සංවර නොවෙච්ච හිත මෙත ිල්වතා කවද. සංවර වෙච්ච හිත තියෙන කෙනා. අතපය චලනය නොවී සිටියාට ඔබ සිල්වතෙක් වන්නේ නෑ. අතපයවල්ලින් පව් නොකලාට ඔබ සිල්වතෙක් වන්නේ නෑ. සැබෑ සිල්වතා කියලා කියන්නේ. අතපායවල්ලිින් පව් නොකරන කෙන නෙමෙයි පව්කිරීම ගැන කෝමනාවක් මිති කෙනා. ඔබ ඇතිකර ගතයුතුයි පුරුද්දක් පවකිරීමෙන් ඉවත් වන එක තම සැබෑ සිල්වත් බ. තැන් අපි කෙනෙක්ඉන්නවා. කට හරි නරක වචන කියලා බනිනෝ. තව කෙනෙක් ඉන්නවා හුඟ චනය සංවර වෙයි මේ දෙන්නනගින් වඩා හොඩ කව්ද. වචනය සංවරවෙච්චකෙනම් වචනය නිවා ගත්තු කෙන නමු දෙන්නම දියාහාබැලුවෝම් පේේ සිිල්ුවත් බව. නමුත් මනස ස්වභාවයන් දෙක ඇත්තටම සිල්වත් බව කියලා ැන සිතේ සිල්වත් බවයි. අපිට පුළුවන් කටට ප්ලාස්ටර් අලවල වචනයංවරගෙන නොවන. ඇල්ල ච ර කිය න ලා කිය න රම වැද ර න ට නුවමත්දන්න ක කට පපල දාන්න පුුව. අපිේ බහුගේ කාරල දක්යි වගේ. ඒක කතා කරන්න බැරෙන දිකපන්න පුළුවන්. එක්කෝ තොල් දෙකාලල මහන්න පුළුවන්. ඒවාගේ කක් කලාමයා සිිල්වතෙක් වෙනවාද නෑ සිල්වතෙක්වෙඩි න. එයාට නරකච්චන කිය නුවමනයි නමුත් කියාගන්න බැර නිසා ඇතුළ තියාගෙන ඉන්න එනම් ම කියන ඇත්තන සංවර යුත්ත හිත. කකාය වචනංවරවෙච්ච පමණින් සිිල්වතෙක් වන්නේ නැහැ හිත සංවර වෙලා නැත්තා. කය වච්චන දෙක සංවර කරන්නත් පුළුවන් හිත සංවර වුණො පමණමයිනි නැත්තනි කය සංවර කනන්න කොහොමද හිතංවරවලලා නැත්ත. වචනය සංවර කන කොහොමද හිතංවරවල නැත්තතා. එනිසා ඔබට බේ සිත කය වචනය කියනෙ තුන් දොරම හිත්මිය යුතුයි. දම පදේතියනෙ කායේන සංවරෝ සාධසාධවාචාය සංවරෝ. මනසා සංවරෝ සාධ සාධ සබ්බත්ත සංවරෝ සබ්බත්ත සංහෝ තෝබික්කු සබ්බ දුක්කා පමුච්චති කයෙන් සංවර වෙන්න වචනෙන් සංවර වෙන්න මනසින් සංහර වෙන්න කය වචන සිතයනේ තුන් පලින් සංහෝර වෙච්චි කෙනා සසරින් ඉදහස් වෙනවා. එනම් ඔබටත් නිර්වාණය අවශචනක් විමුක්ති අවශනං ඔබත් ඔබේ සිතකය වචනයකෙන තුන්දරම හදාගන්න. සිත සංවර කරගත් මදි කයවචන සංවර වෙලා නැත්තන්. හැබැයි ඇත්තට සිත සංවුවර වෙලා කියල කියන්නේ හය වචනගත් සංගුවර. කයවචන සංවර වුණට මදී සිත සංවර වෙලා නැත්තම්. සිත්ත කය වච්චන කෙනෙමේ තිදරුම හික්මවාගත් කෙන තමයි නියෝම පුද්ගලයක්. හඳයි අපට එවලද ගැටලු කීපකරවස්ථාව ලබාදන්නයි. සුදානම ගැටුලු යොම කරලතින්නේ බද්ධේ ගම ජයනි ජයින අප අහල තිීනවා ආජීවක අස්ථමක සීලය සමාධන් වෙන කෙනෙකන්. සිල් සමාදන් වූවිට අනු ගමනය කළයුතු කරුණු පිළිබඳ විස්තරයක් කරන්න කියලා පොහැඳදුරුණනේ ඉල්ලිමක් කරලා තිබෙනවා. ආජි වක්්ටමක සීලේ තියන සිල්පද අටයිනේ සතුන් ැරීමෙන් වැලකීම සොරකම් කිරීමෙන් වැලකීම, කාම විත්‍යාචාරයෙන් වැලකීම, බොරු කීමෙන් වැලකීම, පිස්වච්චනකීමෙන් වැලකීම, පරු වචන කීමෙන් වැලකීම. ඔයාට තයන් අජවට්ටමක සීලේ සමාදන්න නයිඉතිං ඔය කරුණු වට අන ගනය කරන්න. විේසිං ජීව්ටම සීලේ යෙන්නේ මේ වචනය සංවර කරන්න බොහෝ වෙලාවට. වචනයයි කයයි. ඉතින් අපි ඒදක සංවර කරගන්න. ඒදක සංවර කරගන්නම් හිත හදා ආගන්නුවන. හිත නිවාගන්නව හිත සනසගන්න වන්න. ඔට ොළුවන් ආජීවට්ටමක සීලේ ආරක්ෂා කන්න මං හිතන්න ඔබහොක් හොඳ සිල්වත් කෙනෙක් කිය අපිට අපි කියනවා. ඔබේ තෝට හිත සිල්වත්වනවා. ගතට වදාමත්තක තියාගන්න සීත සිිල්වත් කරගන්න හරු එත් ක ව. කාරණයක් මසල යෙනව උපෝසට සීලය කැන ක්ීලේ හරයට රැකි අයුර ැනගන්නට කැමති කියලා හම්බරන පි ම ලතිබෙනවා නවාංග පොසත සීලේ තියනවා සිිල්පද නමයක්. ඒ නවංග පොසත සීලේ තියෙන අතිරයක සීලය තමයි මෛත්‍රී සහගතව වාසයකිරී මෙත්තා සහතයන තිේතසා විහරණන් සමාධ්‍යයාමි මෙත්තා සහගතයන චේතසා විහරණන් සමාධ්‍යම. මෛත්‍රයේ සහගත චේතනාවන් වාසේ කිීම. එකකො ස්ටාංගු පෝසත සීලේ අතරව තවයි සිල්පදයක් එක එක තු නවාග ශී ය. ල්ද මත්තියන බවිසි ආක්ෂ කල යුතු එක ම නවං ශ්‍රීල එතකන තවත් ගැටුලො මලතියන ගැටු ඉිලතින්නේ හරගමින් ප්‍රදීප් මට දැගනට කැමැති වහන්සේකින් අටපිරිකර පූජාකිරීමෙන් ලැබෙන පින් ගැන දැනගන්න ටෝනිකිල සඳහන් කරලා තිබෙනවා ඇැ බෝ දෙනෙක් ඔයි අටිරිකර පූජා කැන විස්තර කියනවා හැබැයිති ඔය කඩෙන් අට පිරිකර පූජ කළ හම ඕයයි තියන කුණුකන්ද. ඒ ඔක්කොට මොද හන්දයි ඔබ අටිරිර පාජ කන ඔට අවශ්‍යනාව. ඒ පන්සල්ෙන් බාගෙන නැවත පන්ල්ට පජ කරන්න එකට යම් උදලක්ග්‍යවල. එම නැතු කඩෙන් අටපිරිකරගෙන පූජ කරන්නේ අන්නපාඒ කඩේ තියන අට පිරිකර මම මේ පහගේදසයක්ක් ලහල බැලවා ඒක තිබුණා මෙ කලිසමකුත්. බොහෝ අටපිරිකර සීයක් අරගත්ව සීයෙන් අනු නමේකමතියනෙ දිරච්ච සිවරු පරන්න සිවුරු. ඒනිසා මේ මේ නිස දැගන්න නිේ මේ නොකිය හිට හාම මෙම නිසු දන්නන්නේ නෑ. හොදමදේ තමයි ඔබට අට පිරිකරක් පූජරන්න අව්‍යන අට පාරකට පූජ කරන්න. පිරට තනි පට සිවර දෙ පටසිවර අදනසිවර පාත්‍රයේ ඔ විදිරට පාරකට පූජකරන්න. එක්ක වර අටම පූජ කරන්න අවශ්‍යනාව. ඔබේ පන්සලේ හාමුදුරු හම වෙලා උන්වහන්සට කියන්න මට මෙහිම අවශ්‍යතාවයක් තියෙනවා මට හොද ට පිරිකර හොල පජ කර ක න්හස ල්ලදේ බහෝ වෙලා බ කඩේකට කියහිලා ගත්වොත් කවදකත් බොට හොන්ට පිරක් ඇයි ලබා දෙන්නේ නැහැ. එඒයා ලබා දෙන්නේ කිසිම වැදකම්ම කරනති කුණු ොඩ එනිසා ම ඉල්ලා සිටිනවා. ඇ පිරිකර පූජ ක එකට වඩා හොඳයි. ඒ මුදල පන්සලට ගිහිල පූජ කරන්න පන්සරි ලයි් බිල් ගවන්න්න ඕන. වතුර බිල්ගවන්න ඕන. ඒ අවශ්‍ය තාර්්ඨ කරගන්න කියෙලා පූජ කලාර කිසි වරදක් නෑ. පිනස් පිනේ ප්‍ර්නයක් ව නනිනෑ. අටපිරිකර පූජ කලා නොකලයි කියල පිනේ ප්‍රශ්නයක් ව නි නෑ හිත හොඳ කරගන්න. කොච්ච අටපිරිර පූජ ක හිත ඇතුලන ොුණු වෙලා අනුන් යිරක ව ව දේක ක පික ේර ුණම්. ඒනිසා අටපිරිකරක් පූජ කරන්නේෙ හොඳයි හැබැයි අටපිරිරක් පූජල බොහෝදේවල් බලාපොරොත්තුවවෙන්නවා. ැ සමහරු ඉන්න අට පිරිරක් පූජ කල ලෝ අටපිරිකර පන්සීයක්විතර බලාපොරොත්තු වෙනවා. ඒ අවශ්‍යතාවයක් නෑ පූජ කලානං ඉවරයි අත්හැරයා. ඒගනයි හිතන්න කල්පනා කරන්න කිසි උවනාවක් නෑ. ඒ තමයි පහජාව කියන්නේ. පූජ කල්ල ඒකදේවල් පාර් ප්‍රාර්ථනා කරන්න යන්නත් එපා. ප්‍රාර්ථනා කල ඒ ඉෂ්ට නූනොත් ඇතිවන්නේ දුක්නේ. ඒනිසා පූජාවෙන් ලැබෙන පින ලැබේවි ඒක ලැබෙන විලේට ප්‍රතිඵල ලැබේවි. ඔබ පූජ කල්ලා පූජකනයි පස්සෙ පූජාව හිටින් අයින් කරන්න. එතකො තමයි නියම පෙන සිදරය. තවත් ගැටලක් ම සැලයන ප හාන්දුරුවනේ ගුවන් විදිල නාලිාවක් තුින් බෝධි පූජාවක් ගෙදර න කරන්න පුළුවන්ද කිලවම සලතිබෙනවා ජෙදරයින්ඳල බෝධි පජාව කරන්න බෑහහිනැති ෝධ ඔෝ න එන අයිති බෝධි අල වශ්‍යතාවක් න බෝධි පූජාවක් කරන්න අවශ්‍ය කෙනන කින්නව නම්. ෝධියළඟට ගහිල්ල බෝධ පූජාව කරන්නුවන්න නැත්තැක බෝධපූජාවක් න මෙම රේඩිය පූජාවක් නේ රේඩිවයකින් පුළුවන් ගුවන් මිදුලියකින් පුළුවන් කරපු බෝධි පූජාවක් මොනවගේද කියලා හගෙනින් එක විතරයි. ඒෙන් බෝධිපූජාව ලැබෙන ගුණය ඒවිදියටම ලැබෙන්නේ නැත්ති බව මතකතියා ගන්න. බොහෝ දෙෙනෙක් බෝධි පූජාවක් තිබට යෙන විදි දන්නේ නෑ නික ආාවට කියාට තියන්නේ. සමමාර බෝධීලළඟට කියලා මල්ටික තිබ දව්වා එක බෝධි පූජාවක් නෙේ. ෝද ප ජාවක් තියන්න පයදක්විතරයානවා පියවර ගණනාවක් තියනවා. මෙ හොඳර ජීවිතයේ මතක තියාගෙන කටවිතුගන්න. ඕනම කෙනෙකුට අපේ ආරාමයටාවහම ඒ විස්තර ලාගන්න පුුවවා. ඇතරම් විස්තර මේ දැනගෙන කන්නෙ තමමා ගොඩක් ප්‍රතිඵල තියන්නේ. මේ හරියට තේරුම් අරගෙන කොස් තමයි හොඳට ඒක ප්‍රතිඵල් ලබන්න පුළුව. හම්රල් මහරගමින් සංක තවත් ගටුවක් මසල තිෙනවා. පුවත් පතක් බැලුහම ඩිපුර දැන්මින් පලකරතියන්නේ ස්මින්න් වහන්සේලා වසේ ගුරුකම් කරනු ලැබේ. සේලු මන්ත්‍ර ගුරුකම් කරනු ලැබේ මේ වගේ දේවල් ස්වාමින් වහන්සේලා පල කරලා තිබෙනවා හල තීන හාමුදුරණය දැම්බේ හාමුදුරුවට මේ වගේ වශී ගුරුකම් මන්ත්‍ර ගුරුකම් කරන එක කැපද කියලා. ඇත්තටම රජය විසින්හ තහනන් කළ යුතු දෙයක් භික්ෂුවක් කියන මේ වශී ගුරුකම් කන්න කෙනෙක් නෙමේ. භික්‍ෂුවක් කට්ටඩියෙක් නෙමේ භික්ෂුවක් යන කේන්ද්‍ර බලබල විදින කෙනෙක් නෙමේ මෙ වැරදි භික්‍ෂුවක් කියන තමුග විමුක්තිය හයාගන්න කෙනෙක් ියල දේව අත්තරල දාන පුරදු කරන කෙනෙක්. සියල දේව අත්තලදාන පුරදු කරන කෙන මකද වශීගුකන් කරන්නේ. මාධ්‍ය වැරදී මෙට ඔල් පන්දන් දෙනවා. ඕනම මාධ්‍යියකින් ප්‍රචාය කන්න වනන් සල්ලි ලබා ගැනීමේ අරමුණින් හවල් භික්ෂ වසීගුක කන්නනවාය මෙ හැර කියිය උන් ගෙන්න්නනවාය ඉළඟට මත්කුඩු මද්‍රව්‍ය නවත්තන ඔව අතරම හඟකව බොරු. මිනිසු මෝඩකමට අහුවෙනවා. ඕම හැරගියය ගෙන්න්නන්න පුළුවන්න. වස්ී ගුරුන් කරන්න පුළුවන්ා කොච්චරය වශී කරගන්න ඕනද. ඒම කරන්න බැහැ. එ මේ මෝඩ මිනිස්සුන්ගේ වැඩවට අහුවවෙන්න එපා. අනික හරියටම ඔව කරනවනං පත්තරොලදාන්න ඕනද. එම ඔශ්‍යතාවෙහුත් නෑ. ඒ සමේ මාධ්‍යය කන වැදි වැඩත් තමයි ඒක. කිසිම වෙලාකට භික්‍ෂූන් වහන්සේට වැනි මේ නරක වැඩ කරන්න උල් පන්දන්න නොදිය යුතුයි. භික්‍ෂුව යන කාගවත් ගුරුකන්න කට්ටඩියෙක් නොන බව මතකතියාගන්න. භික්‍ෂුව යනු තමුන්ගේ විමුක්තිය සොයාගෙන ගන්න කන්න කෙනෙක්. ලෝකයට මිනිසුන්ට යහපත උදාකරමින් ධර්මය දේශනා කරමින් තමනුත් විමුක්තියට පත් කරමින්. නිවන සොයාගෙන යන කෙනෙක් මිසක් වශීකුරුකංකායෙක් නන්නෙමේ. යොකොම පටලවගෙන තියෙන මෙම පේ හදාගන්ධෝට. මෙ නිවරදි කරගන්න. අනික භික්‍ෂුව යනු රස්සාාවල් කන ගෙනකුත් දෙේ. වැරදි. විමුක්තිය නිර්වාණය සොයාගෙන යන කෙනෙ. ඒක හොර මතකයාෙන. හම්පරුනේමේ යම්මාකාරයකින් විනේශික්ෂ පද පනවලන් නැද්ද මෙයාකාරේ දේවල් වලක්වාගන්න. නි ක්ෂා ප තින ති රන්න ක ප්‍රශන භික්ෂන් වහන්සක කනකට ගුරුන් කරන්න ෑ දෙවල් කරන්න බැහ නමුත්ේ කවරත් අනුගමය කරන්න. ඉති මොව කරන සමාමිනිස දන්නත් මේ අප ක්ම නිවැලද කරනන්න අපි ලොකු පටල විල්ලන අපි ධර්මයට ධර්මය කියල කියනවා ධර්මයට ධර්මය කියල කියන සමහරු ධර්මය වාසියට හරමනු සමහල්ලාට කාතෙක් කහරි තරහනන් යා කියනවා වැරදී කියන හරිදේ කිව්වත්ඒ වැරදි. ඒමවෙන්න බෑ හරිදේ කවරුකිවත් හරි. වැරදිදේ කවුරුකි්වත් වැරදි මොන ආගමක හරි දෙයක් තිබ්බත්ඒක හරි. අපි ආගමත්තික තරහවෙෙන්න්න ඕනෑ අපි යම් ආගමක්ක තරහවන්නේ අපේ දුරුවලතාව අපි කාතෙක්කවත් තරහවෙන්න ඕන්න ඒ හැම ආගමකම තියන හැම තැනකම තියන හොඳ දේවල් අපේ ජීවිතයට එකතු කරගන්නෝ ඒක අවශ්‍යතාව ඉතිදි අශ්‍යාව තරුග ටය කොත් ම ම හිතන අපි හොඳ බෞද්ධයෙක්වෙන්නේ. හොඳ බෞද්ධය කියන හමට ගර කෙනෙක්. හැමෝට ගරු කරන්න හැමටම් සලන්නව. අප විල පුරදතු වන්නවන ය එකන කාට සලකරන එකනෙකර ගරු කරගන්නව. අපේ ඒකිරිකාට ගරු කරන්න නෑ සලකන්න දම් බලන පෝලිින් පිනිනවන. බෙහෙත් ගන්න පෝල්ලිම පින් නැද බස්සකට යන්න පෝලිම පනින් නැද්ද. ඔබ පෝලිම පනිිනවා කියන්නේ ඔබ අන්නයට ගරු කරන්න නෑ කියනෙකයි. බලන්න පිට කියල මිනිසු කොච්ර සංවර පොලිේ යමද කියලා ඒ කියන්න අපරට මනිසුන්ට පෝලිම යන හටත්තු ගන්න වෙලාලන. කොච්චර පහත් තැනකද පීන්නේ. මේ සියලු කරුණු කකාරණන සංෝධන වියතු. හො ම ීත හොඳ ක සි සිදන තසපු ධර්ම සාකච්චාව. සමගින් සිතන තසපු දර්ම සා ච්චාව ඔබ පුළුවන් නිරන්තර අද ර්ම ග ර වි ල පට ිය වන්න ොහම පැදිලි ත්තකර ඇවිත පිට ළුවන් සි න සපු දර්මසා කච්චාව යොමකර ඔබට අවශ්‍ය කරන ගටලුවට පිළිතු රක් ල බාදන්නට ඒ සමගින් බහන්සග දගන්නට කැමති ම ක් වන රි බහන්සේ නවා. ඒ පිඳව ොර තුරු දැගන්නට කැමති. හැම දෙනටම මතක් කරනව දැන් ලබන පොරපසලසක පෝය දවසේ කියැන මාස විසි එක්ව නිද. ඉරිද දවසක් අපි පොයිගැන ඉල් පොහය කියලා. අවුරුධ්‍ය අන්තිමපොයට කලින් පොය. ඉල් පෝයදවස විශේෂ සිද්ධියයක් තියන. ඒ විශේෂ සිද්ධිය තමයි ගෞතම බුදුහාමුදුරුවෝ මෛත්‍රයේ බෝධිත්වයන්හන්සට විර දු ඉල් පෝය දවසේ. හැම හල යනව වතිසා වලුව විජම්බන දේශනා කරලා සංකස්තපුරයට නම් නිනි මඟකින් ග බුදුන් වහන්සේ වැඩම කලා කියලා. බුදුරජාණන් වහන්සේ මහපලොවට බැස්ස කියලා. එ මහපොලොට බැහල සිරිපතුළ තිබ්බා. තිබ්බයින් පස්සේ සැරියුත් මහරහතන් වහන්සේත් ගෞතම් බුදුරජාණන් වහන්සේ තර ධර්ම සාකච්ඡාවක් සිද්ධ කලා. මේ ධර්ම සාකච්ඡා ඉතාහා ගැඹුරුුව එකක්. කොච්චර ගැමරු කියනවා මේ බොෝධනිකට තේරු ෙ න. එච්චනට ගැඹුරු මේ සාකච්ඡා. මේ සාකච්ඡාවේ ගැඹුරටම ශූ්‍යතාවය නිර්වාණය ගැන මේ දෙනම සාකච්ඡා කලා කවුද මේ දෙනම ගෞතම බුදුරජාණන් වහන්සේ හා සැරවිත්ම හරාදන් වහන්සේ දෙන්නම ප්‍රඥාවන්තයෝදන්නේ. මේ දෙන්න සාකච්ඡා කරකොට මේ සංසිදධිය මේ ප්‍රාතිහාරය බලන්න මිනිස්සු ලක්ෂ ගණන් කෝටි ගනන් එදා ඇල්ල හිටිය සංකස්ස පුරේට. මේ පිරිසතර හිට සිරිවර්ධන කියෙන සිටුවරගේ සිරිවර්ධන කියෙන පුත්‍රය. මෙියත් මේ ධර්මසාකච්ඡාවට සවන්දන්න. මෙයා මේ ධර්මසාකච්චාවට සවන්දීල මෙයා කල්පනා කලාා මේ ධර්මසාකච්ඡා කොච්චර වටිනවද. කොච්චර ගැඹුරුද, කොච්චර වටින කමක් තියන එකක්ද කියලා හිතල මෙයා මෙයාගේ සිරු තනතුරෙන් අයින් වෙලා ගෞතව බදු හාමුදුරුව ලඟ පැවිදි වුණ. එතකොටේ පැවිදි වෙච්ච භික්ෂුව තමයි මෛත්‍රීයේ බුදු හාමුදුර ඉළඟ ත පහල වෙනවා. මේම කලාක් පැවිදි වෙලා හිටිය මේ මුන්න්නහන්සේ පැවිදි වෙලා කාලයයක් ත්‍රපික ධර්මයග ගත්තා. ඉගෙන සාලාල ශිෂ පරිසකට මේ ධර්මය ඉගැෙන්වන්. මෙහෙම ජීවත්වන කොට මහාකාශ්‍යව මහරහතන් වහන්සකින් මෛත්‍රයේ බෝධි සත්ව භික්‍ෂුවට සසිවරු දෙකක් කමුණ. සිවුරු දෙකත්දන්න. මමාකාශ්‍ය පමාරතන් වහන්සේ සසිවරු දෙක දීල තිබන මහා පජාපති ගෝතමිය. මේ සිවරු දෙක මෛත්‍රයේ බෝධි සත්ව භික්ෂුව අරගෙන ගෙහිල්ලා මේ සිවුරු දෙ කපල ලස්සන වන ගෞතු බුදු හාමුදුරන්ට හැදවා. ඉතින් ෞතම බදහාමුදුරුවෝ දවසක් මේ වියනයාට ඉඳලා මේ වියන ලස්සන දැක ඇහවා, කෞද මේ ලස්සන වියනක් මාවෙනවෙන් සකස් කළේ කියලා. එතකොට හැමෝමක්වා මෙන මේ අහවල් භික්‍ෂුවයි මේ වියන හැදේ කියලා. ගෞත බුදුහාමුදුරුවේ භික්ෂුව දෙහා බලලා. උහන්සට කිවවා ඔබ එසේ මෙසේ කෙනනෙක් නෙවයි. මගෙන් පස්සේ මේ ගෞතම බුද්ධසාාසනයේ ඊළඟට බුද්ධත්වයට පත්වන්නේ ඔබය ඔබ මෛත්‍රිය කියන නමින් කේතුමති කියන රාජධානී. සංක කියන චක්‍රවර්ති රජුරූ රජරන කාලේ සුබ්‍රාහ්ම කියන පියානන්ට දාව බ්‍රහ්මවී බැමිණියකි මවකුසිං අජිත කියන නමින් ඉපදිල. අවුරුදු දහාටදාහා ගිහිගේෙයි වාසය කල්ලා. චන්ද්‍රමුකී කියන අගබිසවදීපු කිරිපිඩු වලදලා. බ්‍රහ්මවර්ධන කියන පුතා ඉපදිච්ච දවසි, ගිහිගේෙයි නෙක්මිල දවස්හතා දුස්කර ක්‍රියා කල්ල අටවිනිදවස බුද්ධත්වයට පත්වෙන. ඔ ඔබට අසූ හාර්දාහ ආවිෂ, ඔබට අසූ වටරියම් බුද්ධශරීරයක් මෙ අදී වසයෙන් දරෞත බුදුහාම්දුරුවෝ මෛත්‍රයේ බුදුහාදුරුව ගැන විස්තරයක් කළා. සමහර් බොෝධනකට තින ප්‍රශ්නයක් මෛත්‍රයේ බුදුහාමුදුරුව ගැන ගෞතම බුදුහාමුදුරුවෝ කරපු දේශනාව කොතනද තියෙන්නේ. ඔන්න ලියාගන්න මම කියෙනෝ දන තැන. දීග නිකායේ චක්ක වතිසිහනාද සූත්‍රයේ. දීගනිකායේ චක්කවත්ති සහනාද සූතරේ. ඒ සූත්‍රේදි ගෞතම බුදු හාමුදුරුවෝ විස්තර කළ මෛත්‍රයේ බුදු හාමුදුරුවෝ ගැන්න. උන්වහන්සේ අනාගත කාලය උපදින බව. ගෞතම බුදු හාදුරුවොත් මෛත්‍රයේ බුදු හාමුදුුවෝ ගැන විස්ත්‍ර කියලා තියෙනවා. උනාහන්සකින් පස්සේ බුද්ධත්වයට පත්වෙනවා. ඒ උන්ාහන්සේ තමයි ගෞතම බුදුහාන්දුරුවගේ ශාසනය මහනවෙලා ඉඳලා පරනිර්වාණයට පත් වනි. මේ ලබන පොර පසලස්සක පොෝය දවස වගේ දෞසක තමයි. හ ගෞතතු ද හ දුරග වරණ ගත්තේ. ගෞතම් බුදු හාමුදුරෝ ප්‍රකාශ කලා සියරු පිරිස මැද මේ පුද්ගල ඇසේ මෙසේ කෙනෙක් නෙම අනාගත කාලේ මගින් පස්සේ මේ මහා බද්‍රකල්පේ බුද්ධත්තෙට පත්වනවා කියල්. බද්‍ර කල්පයක් යන්නේ බද්‍රකයන ලස්සන කියනකන බද්‍රකයන්නේ බද්‍රර කල්ප කියන බුදුවර පස්දනෙකගගේ ලස්සන වෙච්ච කල්පය. බදරකල්පයේක බුදදුර පස්තිනෙක් පහල වෙනවා. මේ මහා බද්‍රකල්පේ බුදුවරු සිව්ධනෙක් පහ වෙලා. කකු සඳ ඕනාගම කාශය ගෞවත. ඊල්ට පහලවෙල න්න ෛත්‍රීය බුදු හාමුදුරුව. ඉතින් උන්වහන්සේ බුදුුවෙනවා කියලාපිට මුල්ුම ආරංචිය දුන්නේ කවද ගෞතවම බුදු හාමුදුරුවෝ ලබන පුරපසරස්ක පොහොය දවසේ. ඉතින් අපේ ආශ්‍රමය නිලන්තරයම මෛත්‍රයේ බෝජත්වයන් වහන්සට පුද පූජා පවත් වනවා. උන්වහන්සට ගරු කන්නවා උන්හන්සට සත් කාර කන්නවා. උන්වහන්සට සලකනව. ඒ නිසා තමයි අප ආශත්‍රමය මුල් කරගෙන ත්‍රේ බෝජසත්වයන් වහන්සේ හු ගාක් වදනාමාන පුද පූජා සිරිත් පිරිත් ඉෂ්ට කරන්නේ. ඒෂ්ඨ කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ හැම දෙනාටම සෞභාග්‍ය සෙත වාසනාව සියලු බලාපොරොත් විෂ්ටවීම මෛත්‍රයේ බෝජිසත්්‍යයෝ කෙ ගැන හා බලවන්ත දෙවියක් හු තේජවන්තයි බලවන්තයි මනුස්සලෝකයි දිවියලෝකයි බ්‍රහ්මලෝකවල ඉන්න වැඩියෙන්ම පින්කරපු. වැඩියෙන්ම පරමීපපුර. වැඩියෙන්ම කුසල් කරපුගෙන තම මෛතයේ ෝජසත්ව ෝටයට ශවාල පේජසක් බල ශක්තියක් තිය. ඒනිසා යම් කෙනෙක් මෛත්‍රයේ බෝජසත්වයන්ට මදිනවනං සක්කාර කරන වනම් ගරු කරනවනම් ඒ බෝජිෂත්වයන් වහන්සේ ආශිර්වාදය පිහිට රැකවරමය සෙත සැලසනවා. එතක ට සේලුතිනාගම ජීවිතාලෝකමත්තයනවා යපත උදාවෙනවා. අ දු ගනඳර පහවෙලා යන ආලෝ කියලවේ. ඉති ඒනිසා අපි කල්පනා කරනව හැම වසරන. අපි සිරිසදහා මාශ්‍රමය මගේ මෛත්‍රිය ගෝසතණන් වහන්සේ විවරණ ගත්ත පෝය ල් පෝය දවසි මහා පරහැරක් පවත්වනවා. මේ පෙරහැට අපි කියන්නේ මෙ බෝසත් විවරණ පූජාපහා පෙරහර. විවරණ ගත්ත මෛත්‍රයේ බෝයෂත්වයන් වහන් සේට පූජාවක් පොවත්න. අපි වහසේ බුදුවෙන කෙල කියනවා. ආරාධනා කරන්න. මේ පෙරහැර කොටස් තුනයි. පලවැනිීම ය පරහරතම ගෞතම බුදු හාමුදුරන්ගේ පෙරහර ගෞත බද හාන්දුරන් පෙහ මුලින් ය හේතු මයි. ත්‍ර ෝෂත් යට විවරන්න දුන්නන්නේ ගෞත මුදහාදුදරුව නිසා. ගෞත මුදුදහාදුරුව වෙනුවෙන් සදාාතක කරඩුව නැටුම් සිිල්පීන් විවිධ ආකාරයේ නර්තනාංග ගමන් කන්නවා. ඉන් අනතුර මෛත්‍රයේ බෝජිෂත්වයන් වහන්සගේ පරහැර. ඒ පෙරහැර දිගව විශාල පෙරහැර. ඒ පෙරහැරේ විධ නර්තනාංග, නැටුම් විදධ දේවල් කියනවා. ඒ පෙරහැර අපි වඩමවනවා ස්වර්ණ ප්‍රතිමා වහන්සේ. කන්නනාාලේප කළ රන් ආභරණවලින් සරසනලද. ප්‍රතිමා වහන්සේ ස්වර්ණ ප්‍රතිමා වහන්සේ දිව්‍ය රථෙහි තැපත්කොට හැමෝටම ඒක ආශිරුවවාන්දය ඒ ප්‍රතිමා වහන්සේ දැක්ක හම ලෙඩ හොඳ වෙනවා. දරුවනැති කාන්තාවන්ට දරුවන් ලැබෙන්න සුදු ස්තත්වයට පත්වෙනවා. මානසික වසයෙන් පීඩාතියනගේ මානසික පීඩා නැති වෙනවා. වැස්ස ලැවෙනවා. සේලු බෞබෝග අටුකොටටු සාර වෙනවා. ඒවගේම හැම දෙනාටම යහපත උදාාවෙනවා. මෙන මේ බලාපොරොත්තුවයෙන් තමයි. ෛත්‍රයේ බෝතාාවන් වහසගේ ප්‍රතිමා වහන්සේ වීති සංචාරය කරනවා ලබන පුරපසලොස්සක පොහ දසට. ඒ දිවර තේතන් පත් කල්ලා ඒකට විශාල පුද පූජා පවත්වමින් තමයි ඒ ප්‍රතිමා වහන්ස සංචාය කරවන්න. ඉති අපි ආරාධන කරන්නව ඒ පෙරහර නරබන් එන්න කියලා. ඒ විශේෂයගේ ප්‍රතිමා වහන්සේ බලන්න. ඒ ප්‍රතිමාහන්සේ ැලූ හමේ ප්‍රතිමාන්සේගේ තේජසිං බලයෙන් ඔබගේෙ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් නිශ්්‍රසිද්දරන.ඒකම ෛත්‍ර බෝසත් පෙරහර. ඊඟ පෙරහැර තමයි මෛත්‍රයේ බුදු පෙරහැර. මෛත්‍රයේ බුදු හාමුදුරුවින් පරත්වන පෙරහරතකොට විසි එක්වනිද පවත්වන පෙරහැරේ ප්‍රධානංග තුනයි. එකක් තමයි මෛත්‍රීය බුදු පෙරහර දෙවනික තමයි මෛත්‍රයේ බෝධත් පෙරහර තුංවනික තමයි ගෞතම බුදු පෙරහර. මේ පෙරහර වල්තුන පවත්වන සියලු කටයුතු අපි සූදාානන් කල තියනවා. එ පරහර පැවත්වවෙන්නේ විසි එක්වැනිද. ඇත්තන මේක පෙහැක් නේ පූජාව. ඒ වෙන පරහර අපි දකින්නෙ මිනිස්සු කෑගහනවා විසිල්ගහනව නමුත් මේ පෙරහැරේ කිස්සි කෙනෙක් සබ්ද කරන්න. හැමෝම බුදුගුණ කියමින් සුදුවතින් සැරසිල සුදුුවඳවෙන් සැරසිලා පෙරහෙරේ ගමන්ට. ඒ අපි බෝජිසත්යන් වහන් සිුවෙන් කන පූජවා. උපහාරයා. ඒ ගෞරවය උපහාය පූජාව පි දක්වන්නේ හැම අවුරුද්ධකම ඉල් පෝය දවසේ. ඉතින් මම ආරාධනා කනවා මේ දෙසනාවට සමන්දෙන හැමෝම ල් පෝය දස අප ආස්ත්‍රමේයට පැමිණෙන්න. ඒවගේ අපි ආශ්‍රමයේ නව විහාරමන්දිරේ එදාට හදලා විවෘත කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉති මේ සියලු කරුණුකාරණයක්ක සලකා බලනකොට විශාල පින්කම් ගොඩක් සිදුවෙන දවසා. අලුතෙන් විහාරමන්දිරයක් හදල ස්වර්ණ ප්‍රතිමා වහන්සේ වීති සංචාරයක වු අවුරුද්ධකට දවසක් උන්වහන්සේ දේවමාලිගාවෙන් එලියට වඩමවල ඒ ප්‍රතිමා වහන්සේ හැමෝටම යහපතක් වෙන්න කියලා, පෙරහරෙන් වඩමෝනව හැම දෙෙනනාගෙ යහපත පිණිස. එනිසා ඒකට එන්න බලන්න දකින්න දැකලා ඔබගේ හිත නිවාගන්න. ඔබලාට ඒ මහා බොද්ධත්තයන් වහන්සේ ආශිරවාදය ඔබේ ජීවිතයට ඇතුරු කරගන්න කියලා අපි ඉල්ලා සිටිනම්. ඇතන බලන්න එන්න මේ ආරාමයට පැමිණ විට හැමෝම සුදු ඇදුින් සැරසිලා හිතස් ගත සංසුන් කරගෙන පන්සිල් සුරකිමින් වත් අඩුමතරමි පැමණනොත්තම ඒ පූජාව පෙර හැරේ ප්‍රතිඵල තමුන්ට ගන්න පුළුවන්කම තියෙන. ඇති ඒවගේ අපි කියනවා අපි ඉදැන් එන්න බැරියායට. අපි හම අරුදම කියනවා හැම ඉල් පුර පසලොස්සක පෝය දවසේ, රාත්‍රී අටට ඔබේ නිවසේ පහනක් දල්වන්. ඉල් පුර පසලොස්ක පෝය දවසේ රාත්‍රී අට ඔබේ නිවස පහනක් දල්වලා. එල්ලිඒ මෛත්‍රයේ බෝධිෂත්වයන් වහන්සරේ පහන පූජාවේවා කියල හිතල්. තමුන්ගේ නිවසෙන් එලියේ අඩි අටක උසින් පහන් පැලක් හදවල ඒ පහන තියලා මෛත්‍රයේ බෝජත්වයන් වහන්සේ පූජාව කරා අවුරුද්දකට දවසක්. මහා ෝධි සත්වයන් හන්ස වෙනුවෙන් ඊළඟට බුදුවෙෙන්න්න බුදු හාමුදුර වෙනුවෙන් පහනක් තියන්න. අපි බොහෝවෙලාට අපේ ජීවිතය පහන තියන කිසිම වැදගම්ම කරනැ දේවලොට සමාර්වෙලාට. මම ඉල්ලාසිනො ඒවා යිං කරල දාලා බුදු වෙන බෝසත්වොරේකුට බුදු වෙන උත්තම මේකට කරන ගරුකිරීමක් වශයෙන් හැම කෙනෙක්ම එන්න බැරි හැම කෙනෙක්ම තමන්ග නිවසේ උන්වහන්සට රාතරියට පහනක් දල්වන්න. දල්වලා මේ පෙරහැර ගැන මේ ප්‍රතිමා වහන්ස ගැන හිතන්න. ඒ ප්‍රමා වහන්සගේ බලය තමුගේ ජීවිතයට ලැබේවා කියලා හිතන්න. තමුගේ සිතට ඇතුල්වේවා කියල හිතන්න. ඒ ශක්තියෙන් තමුග සියලු බලාපොරොත් තු විෂ්ටේවා කියලා හිතන්න. ඒම හිතුවාමක විශාල බලයක් ශක්තියයක් බවට පත් වෙලලා ඔබේ ජීවිතා ලෝකමත්වන. අපි ක්කොම එකතු වෙලා එක වෙලාවකදේ කරමුණකට වැඩක් කලාම ඒ අරමණේ විාල බලයයක්තියන. ඒ අරමණේ විාල ශක්තියක්ත්තියන. ඒනිසා සමං ආරාධ නැකන හැමෝමකට එකතුවෙන්න. සමහර මේකට බනිනෝ. ඒ හැබැයි බනිනායට කරන්න කියලා කියා ගැන දෙයක් නෑ. අපි හොදදවල්ට බනිින් නරකයි. අපි දෙවියන්ට බුදුන්ට සැලකීතුර ඇයට ගරු කන්නන මල් පෝජකනව පහන්දලන් ති මොකොදවට බනින්නේ. මත්‍ර ෝ තව වහන්සේ ක ලග බුදුව බුදුහාමුදුරුව උන්හන්සට පහන දල්ලනට කකව මි ොද ඒ බනින්නේ එක්කි නෙකාලඟ තියන ඊර්ෂයාව. අපි ඒට කලබල නොයි. අපි උන්වහන්සෙන්ුවෙන් පහනක් දල්වල. අපේ ගෞරවේ ආදරයේ භක්තිය අපි උන්වහන්සට පෝජා කරමු. ලබන පොර පසලොස්සක පවේ දවසට. ඒවගේ මැදැන් සහරු කියනෝ මේ ගෞතම බුදු හාමුදුර තාම ඉන්නවා. මොකට මෛත්‍රී බුදු හාදුරණ වද ඉතින් ගෞතම බුදු හාමුදුරුවත් මෛත්‍රී බදු හාමුදුර කරුලාලනි. ඒක නේ විවරණදුන්නේ. සුමේද තාපසයාට ගරු කලානේ දීපංකර බදු හාමුදුරුව. දීපංකර බුදු හාමුදුරුව තමයි මුලින්ම සුමේද තවසට විරණුන සුේද දවසකය අපේ ගෞත බද හමුදුරුව. සුමේද තාපසය මඩ ගොඩේ වැතිරිලා ඉන්න කොට. ීපංකර බදු හාමුදුරු තමක්ව මයාමිය අහවල් කාල ුද්ධත්වයට පත්වනවා ගෞතම නමින් කියලා. එතකොට දීපංකර බදුහාමුදුර ලඟ හිට ඔක්කොම රහතන් වහන්සේල අසූමාශාවකයන් වහන්සලා සියලු දෙනාම සමන්මල් ගෙනල්ලා බෝධිෂත්්‍යයන්ත පූජා කලා. ගරු කලා. එතකට රහන් වහන්සලත් බෝජිෂත්වන් වහන්සට ගර කරනවා. අපි කොයි වෙලාකොත් මෛත්‍රී බදුහාමුදුරට වෛර කළ යුතුනේ. බොහෝ දෙනෙක් මෛත්‍රී බුදුහාමුදුරට පුදුවම දේශයක් තියෙන්නේ. ඒන් දේශයෙන් කටයුතු කලා ඒක උන්වහන්සේ ප්‍රශ්නයක් නෑ. උන්හන්ස ුදුව දසට බුදුවන අප උන්වහන්ස වෙන් ගරු කරමු. දැම් වැරදිලාවත් දීපංකර බදු හාමුදුර සුමේතතාපසෙර වයිර කලාන ගෞතම් බුදු හාමුදුරෝ කෙනෙක් නෑ. ගෞතම බුදු හාමුදුරුව ඕක දන්න නිසාම මෛත්‍රිය බෝයිෂත්වයන් වහන්සේට යිර කලේ නෑ. මෛත්‍රිය බෝෂත්වයන් වහන්සට විවරන්න දුන්න. ප්‍රසංසා කලා හොඳ කිව්වා. ඒ නිසාතම උන්වහන්ේ පාරමින් සම්පූර්ණ කරගෙන. ිදවිය ලෝකෙ අද දවසත් උන්හන්ේ වැඩ සිටිනවා. උහසේ වැඩ සිටිමින් අනාග කාල දවස බුද්ත්වට පත්තේ අප උන්හස බද්ධත්වට පත්නකම්ම උන්හසගේ පස්සඥාන අතියගේ වැරද්දක් නෑන. අපි කසිප්පු කාරේ පස්සෙන් ගියොත්නි වැරැද මිනිීමරුවෙක් පස්සෙන් ගියොත්න වැරද්ද ිල්වත් ගුණවත් බෝධි සත්වය කනු ගමනය කලොත් එකේ තියෙන වැරද මුකක්්ද සමහර වෙලාවට බොහෝ දෙනෙ ඔය බනින බොහෝ අය කාලියම්මගේ දේවාරලගේ හිල්ල පජවල්තියන කවරුවත් මගුත් කියයන්නේ සමාල ි පූජාව. අපි කියන්නවා වැරදි. එව නොකළ යුතුයි. දෙ දෙවියන්ට පූජාන් නොතබිය යුතුයි. පූජාතැබිය යුතුවන්නේ බෝසත්වරුන්ට පමණයි. එනිසා මෙම මතක තියාගන්න. අපි ැම තිස්සම බනිනකොටයි හොඳ කියනකොටයි දෙක මහං ඉඳලා. ඒකෙන් අපිට හොඳ දේගන්නවා මිසක් අපි ඒ දෙකම ගන්නයන් අවශ්‍යාව නෑ හනිසම් හිතනි මිනිසු ා ුද්ධිමත්. අපි ඕනම කෙනෙකුට බනිනකොට අපි තේරුම්ගන්න ඕනෑ මේ බනින්නේ තේරුමක් නැතුව ඉරිසිාවට කියලා. ෙනෙ තර ො හන්ස තේරමක් නැතු බිනවනං ඒ බනින්නේ උන්වහන්සෙත් එකක තියන වයිරයට. බෝසත්තුරුන්ට වෛර කල හම එමිනිස්සු ඉළඟට මැරිලා පැවිද් දෙෙක් වේවා ගිහියෙක් වේවා අපායනු. තින් අපි කොම ද පායනක නත් දන් දේවදත් හාමුරුව ගෞත බු හාමුදුරන්ට වරකලා ෞත බුදු හාමුදුරුව සිවක්ල න ගෞත බදු හාදුරුව සදධන කර ට කිීම දෙයක් ගන ගත්තන දවදත්ත හාමුදුරුව වෛරකල්ල කල තියන නරක වැඩවක් කූම කල අපායගිය කාට පාදුව. ඒනිසා මතකතියාගන්ඩ ඔබත් කිසි කෙනෙකුට වෛර කරන්න එපා. කිසිම දෙවියෙකුට ආගමික නායකයකුට බනිින් එපා. යම් පිරිසක් එකතුවෙලා හොඳ වැඩක් කරන වනන්ගේ හොඳ වැඩේට නරකයි කියන්න එපා. සමාජයඉන්න මිනිීමරන හොරකංකන්න මනුස්සේ හරි දන්සලත් දෙනව දැක්කොත් අනේසාධ කියනවා අමිසක් නරකයි කියල බනින්න එපා. එකොට ඒමනුසේ තවත්වැරදි කරන්නවා. ඕනම නරකක් කරන කෙනෙක් හොඳ වැඩක් කරන දක්කොත් ඒකට ප්‍රංසා කරන්න. අපේ සමාජයේ මිනිස්සු කරන්නේ. නරක ක නුස්සර කදාක හොඳ කරන්න ෙන්නේ හොඳ වේ දන්නේ ඒ අපේ මනිසු තින දරලතාව. හැයි අද මිනිස්සු ගක් බුද්ධිම. අපිඋනත් සාමාන්‍ය දැන් අපි වනොත් හිතන්ඩ කාට හරි බයිනකොට අපිමගක්ද කියන්න ඔය බනින්නේ තරහට ඔය බනින්නේ ඉරිසිාවට ඔය බනින්නේ ඒගුල්ලන්ට වැඩ කරන්න බැර නිසානි. සාමාන්‍ය ජෙවල්වල ජීවත්වන නිකන් අය ඉන්නවනේ. හොඳට ගය අත් දරක් කදාගත්තොත් හල පහලා ඉරෂයා කරන්න නැද. බනින්න ඇද්ද. ඒවගේ තමාම නරටත්. ඇතේ හොඳට වැඩැරනවනන් කෙනෙක් විශාල කීරු තියක් තිය නම් විධාය විදධ දේවල් ගෙනෙල්ලා දෙන වන්න එතකොට අට බයි වගතවා ික්ෂුවකට තේරුමක්නැතුව බනිනෝ. ඒ බනි ර්ෂ්‍යාවක. ඒ බනින එක්කෙනෙක්කත් අලුතෙන් දෙයක් අපිට උගන්වන්නේ නැහැ. ඒ ගොල්ලො ඒක්ෙනට බැන බැන කාලය නාස්තිික වනි සවෞක්කෝ මොතක කරලා දාලා අි මෛත්‍රී බෝසතණන් වහන්සට පහණක්තියමු පෝයදවසේ පාත්‍රියට උන්වහන්සේට පේ.